පලාත්පාලන මැතිවරණයට දින නියම කරලා තියෙන මාර්තු 9. ද විශාල කසුකුසුවක් යනවා ඡන්දේ 30යිද නැද්ද? මීට අවුරුදු 5-6කට කලින් ඡන්ද වලින් අඩුවක් තිබ්බද? ඒ කියන්නේ ඇති පදමට අවුරුද්දෙන් අවුරුද්ද ඡන්ද තිබ්බා. ඒ කොයි කාලෙද? ඒගොල්ලන්ගේ බඹරා වැල්ලෙත් කරගෙන කාලේ. දැන් බඹරට ගමට එන්න බෑ. දීර්ඝ කාලයක් මේ රට පාලනය කරපු ඉහළ පන්තියේ සාමාන්‍ය පන්ති අතර බලේ මාරු වෙනවට ඒගොල්ලෝ බයයි. ඒ නිසා මොකද කරන්න හදන්නේ? ඡන්ද කල් දාන්න උගුල් අටවනවා. අපිට මැතිවරණ කල් දාන්න කිසිම මනාවක් නැහැ. රටේ මතයක් තියෙනවා මැතිවරණයකට වඩා මේ රට පත් වෙලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනි කියලා. හැබැයි දේශපාලන පක්ෂයක් හැටියට අපි මැතිවරණයට සම්පූර්ණ සෞසූදානම්. මම ඡන්දදායකින් ඉල්ලනවා අපේක්ෂකයෝ ගෙවල් වලට එනකොට ඒ අයගේ ඉතිහාසය බලන්න. ගෙවල් ගිනි තියපු, මංකොල්ල කාපු, ඐඩෙන්ටි කාඩ් එක කව් කරපු මිනිස්සුද? එහෙම නැත්නම් ගමේ පාර හදන්න, ලයිට් ටික දාන්න, මරණ ගෙදෙට්ට හට් එක දීලා එදින්දා අවශ්‍යතාවයන් වලට සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරුද්ද පුද්ගලයින්ද? එහෙම නැත්නම් බොරුවට කයිය ගහලා වැඩ නොකරන මිනිස්සු. මැතිවරණයේ කල් දමා ගැනීමේ අවස්ථාවේ වැඩිපුරම තියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඔය බොරුවට ගිහිල්ලා අර කාටත් කලින් සල්ලි බැඳලා ඒ පෙන්නුවේ අපි ඡන්දෙට ලෑස්තියි කියලා පෙන්නන. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා විසින් මොනාහරි උත්තරවැට්ටියක් උදා මැතිවරණයේ කල් දායි. මේක සිව්ම නිරීක්ෂණය කරාම මට නම් පේන්නේ ජනාධිපතිවරයා මැතිවරණයේ කල් දාන්න උත්සාහ කරන බව කොහොට්ටුකාරයන්ට පෙන්නමි. මැතිවරණයේ තියෙන ඉඩාරණ උපාය මාර්ගයක් අනුගමනය කරනවා කියන දේ මට පේන්නේ. මේ අවස්ථාවේදී මැතිවරණයේ තියෙන එක රටට අවාසි. මොකද දැන් රටේ ජනතාවට දේශපාලඥයන් එපා වුණේ අවස්ථාවක බිලියන 10ක් 12ක් විතර වියදම් කරලා තවත් මන්ත්‍රීවරු 8000ක් පත් කරන එකෙන් මම හිතනවා ඒක ජනතාවට ප්‍රශ්නයක් වෙයි කියලා. මේ මැතිවරණේ ටිකක් කල් දැම්මොත් ඊට වඩා ස්ථාවර භාවයක් මේ රටේ ඇති කරුවොත් ඉක්මනින් මේ රටේ ආර්ථික අර්බුදයෙන් ගලව ගන්න පුළුවන් වෙයි. මැතිවරණය තියන් නැතුව කල් දා ගන්න ආණ්ඩුව කරන්න පුළුවන් සියලුම සටකපටකම් කරනවා. අපිට වෙන අලුත්ම නාටකයේ තමයි මැතිවරණ කොමිසමේ සමාජිකයන් ඉල්ලාස්වීම. අපි අහනවා මැතිවරණ කොමිසමේ සමාජිකයන්ට මේ ඉල්ලාස්වෙන කෙනාටත් ඉස්සරහට කවුරු ඉල්ලාස්වෙන බලාපොරොත්තු වෙන ඉන්නවනම් අවුරුදු දෙකක් තිස්සේ මේ මැතිවරණ කොමිසමේ ඉඳගෙන ඒකේ වැටුප් ලැබමින් සියලු වරප්‍රසාද ලැබමින් ඉඳලා අන්තිමට වගකීම් ඉටු කරන්න ලැබිච්ච පළවෙනි අවස්ථාවේ පැනලා යන එක සාධාරණද කියලා. මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයේ දවසින් දවස ගිලිහෙනවද කියන සැකය තමයි අපිට ඇති වෙන්නේ. නිදහස සාධාරණ මැතිවරණ පවත්වන නම් ඊටම ශක්තිමත් ආයතනයේ මැතිවරණ කොමිසම පැවතිය යුතුයි කියන තර්කය තමයි අපි ගොඩනගන්නේ. නමුත් මේ මොහොතේ සිදුවෙමින් පවතින කාරණා අනුව අද මැතිවරණ කොමිසම කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් නතු කරගෙන තියෙන බව තමයි පේන්න තියෙන්නේ. මැතිවරණ කොමිසමේ සමාජිකයන් එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් අස්සුනත් ප්‍රශ්නයක් නැහැ. තුන් දෙනෙක් අස්සුනොත් තමයි ප්‍රශ්නේ. මොකද මැතිවරණ කොමිසමේ සමාජිකයන් ගන්න 5යි ඝනපූර්ණේ 3යි. ඒ නිසා දෙන්නෙක් අස්සුනත් මැතිවරණ කොමිසමට මැතිවරණය කරගෙන යන්න පුළුවන්. තෙල් නැති කතා, විදුලිය කැපෙන කතා, සල්ලි නැති කතා මේ ඔක්කොම එන්නේ ආණ්ඩුව ඡන්දර දක්වන බය නිසා. හැබැයි රජයේ නිලධාරීන් කෙලින් හිටියොත් මොනවා කිව්වත් මැතිවරණය පවත්වන්න පුළුවන්. ඒතර ආණ්ඩුවේ උත්සාහය ජයගනීද? මැතිවරණ කොමිසමේ උත්සාහය ජයගනීද? නැත්නම් මැතිවරණ කොමිසමට ගෙදර යන්න වෙයිද කියන එක මට නම් කියන්න බෑ.